ලදසනින් ගෙනෙන අපගේ YouTube channel සාදරයෙන් පිළිගන්නවා. මෙන්න තැළපුණු තවත් උසස් පුතා. මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස ඉවත්ව යද්දී ඔහුගේ කල්‍යාණ මිත්‍රෙක් ලෙසින් සැලකෙන රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරට පත්ව ඇතැයි පිවිතුරු හෙළවරුමේ නායක නිතිනිය උදේ ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේය. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ පැවති ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ මාධ්‍ය හමු හායකමිනි. එහිදී පිවිතුරු හෙළවරුමේ නායිකා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්විය. පසුගිය අප්‍රේල් මාසයේ 8 වෙනිදා ස්වර්ණපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිළිබඳ යෝජනාව අපි ජනාධිපතිතුමාටත් සමස්ත ජාතියටත් ඉදිරිපත් කළේ ජාතියේ ඉතිහාසයේ නොබෝ විරු දවැත්තම අර්බුදයට මුහුණ පාලා තියෙන අවස්ථාවේ පටු පක්ෂ බෙද පසෙක තබා සමස්ත ජාතියම සාමූහික උත්සාහයක් දරමින් අපේ මව්පියම මේ අගතෙන් ගොඩ ගන්න ඕනේ කියන විශ්වාසයෙන්. වාසනාවට මහානායක ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ මහසංඝ රත්නය ඒ වගේම කාදිනල් තුමන් ප්‍රමුඛ අන්‍යාගමික උතුමන්ලා වෘත්තීය සංවිධාන ව්‍යාපාරික ප්‍රජාව වෘත්තීය සමිති කලාකරුවන් තරුණයන් රාජ්‍ය නොවන සංවිධාන අවසානයේ මැතිවරණ කොමිසම පවා කිව්වා ඔව් සර්වපක්ෂික අන්තර්කාලීන ආණ්ඩුව තමයි වර්තමාන අර්බුදයට තියෙන එකම උත්තරය කියලා. අපි මේක පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ සමග සාකච්ඡා කරමින් මාධ්‍ය හමු තියමින් සම්මන්ත්‍රණ තියමින් ජනගත කරන උත්සාහ කළත් අවාසනාවට බොහෝ දිනකේ තිබුණේ තමාට පෙර රට නෙමෙයි. තමන්ගේ පක්ෂය තමන්ගේ පෞද්ගලික න්‍යායපත්‍රය රටට උඩින් නොසවා තබාගෙන කටයුතු කරපු නිසා මේ ව්‍යාපෘතිය මේ වන විට අඩපණ වෙලා ඇන හිටලා තියෙන්නේ. මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගෙන් අපි ඉල්ලා සිටියේ මේ සර්වපක්ෂික ආණ්ඩුවට අවස්ථාව සලසමින් ඉල්ලා සිටින්න කියලා. එතුමා ඉල්ලා සිටියේ රාජ්‍ය ත්‍රස්තවාදයට ප්‍රතික්‍රියා වශයෙන් මහජන ත්‍රස්තවාදයක් මතු වුණ නිසා ඒකට ත්‍රස්ත වෙලා මිසක් සර්වපක්ෂික ආණ්ඩුවට ඉඩ ලබා දීමේ අදහසකින් නෙමෙයි. ඒ නිසා එතුමා හිටියේ ස්ථාවරයේ වුණේ සර්වපක්ෂික ආණ්ඩුවක් හැදුනොත් ඒකෙත් අගමැතිමමයි කියලා. තම තමන්ගේ පෞද්ගලිකත්වය පක්ෂය රටට වඩා උඩින් ඔස්මත් තිබීම නිසා මේ ගමන අපිට යන්න බැරි වුණා. විශේෂයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ කල්මරමින් ඇල්මරණු ආකාරයෙන් ප්‍රතිචාර දැක්වීම නිසා මේක තවදුරටත් කඩා කපල් වුණා. මෙවැනි උණුසුම් පුවත් ලදසනින් දැනගැනීමට අපගේ YouTube channel subscribe කර bell icon ක්‍රියාත්මක කරන්න.